මේ සුන්දර භූමිය මේ රට කොළපාටින් තනකොළලින් පිරලා තියෙන්නේ අපට කිරි වීපල්ලා කොම්පෝස් හදාගනිලා පස සකස් කරගනිලා කියන අපූර්ව පණිවිඩේ අවශ්‍ය කරන කොම්පෝස් සකසා ගැනීම හැකියාව අපි හැමෝටම තියෙනවා මේක කරන්න පුළුවන් සරුපස දෙයි ජීවී බව දැන් දැන් කොයි කවුරුත් තීරුම් අරගෙන වැඩි කරන කාලයක් වෙලා කාබනික පොහොර කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සත්තු පාලනය පසේ සෞඛ්‍ය මේවා බොහොම කතා කරන වැඩි කරන මාතෘකා වෙලා අද වෙනකොට මුළු ලෝකෙම පිළි අරගෙන තිබෙනවා අපේ රට පිළි අරගෙන තිබෙනවා අපේ මිනිසා ජීවත් කරවීම තමයි තාම වැදගත්ම දේ කියලා එතකොට මිනිසා ජීවත් කරන්න නම් ඔහුට හොඳ ආහාර වේලක් දෙන්න ඕන මේ හොඳ ආහාර වේලක් දීමේ පසුබිම තමයි හොඳ භෝග ව්‍යාප්තියක් නිරෝගී භෝග ව්‍යාප්තියක් රටක අනිවාර්යම තියෙන්න ඕන මෙන්න මෙතනදී තමයි අද රටේ අතිගරු ජනාධිපතිතුමා මේ තියෙන රෝග නිදන්ගත රෝග සියල්ලෙන් ජනතාව මුදවා ගැනීම මහ දැවැන්ත කාර්යභාරය තමයි කොම්පෝස් ව්‍යාපාරයට එහෙම නැත්නම් අපේ රටේ මහපොළොව සකස් කිරීමේ ව්‍යාපාරයට ලබා දීලා තියෙන. අපි මේ රටේ තියෙනවා කෙටි කාලීන භෝග, මධ්‍ය කාලීන භෝග සහ දීර්ඝ කාලීන භෝග. කෙටි කාලීන භෝග ඉතාම සියුම් පටක සහිත බණ්ඩක්ක වැටකොළු වගේ අපේ එදිනෙදා ආහාරයට ගන්න දේවල්. නමුත් මධ්‍ය කාලීන කෙසෙල් වැනි දේවල් සහ දීර්ඝ කාලීන තියෙනවා. අපි කොම්පෝස්ට් යොදා ගන්නකොට යොදාගත යුත්තේ කුමන කොම්පෝස්ට් වර්ගයේද කුමන ආකාරයෙන්ද කියන අපිට ප්‍රශ්නයක් මතුවෙනවා මේට අමතරව අද වයඹ කොම්පෝස් ආයතනයේ විදිහට මම කතා කරන්නේ අපි මේ කොම්පෝස් නිෂ්පාදනය මොනතරම් නිවැරදි යහපත් සුන්දර කාර්යභාරයක් මේ රටට උරුම කරලා දිය යුතුද කියලා ඔබ දන්නවා කොම්පෝස් ව්‍යාපෘතිය කියනකොටම කොම්පෝස් කියනකොටම අපේ එන්නේ ගොම තමයි අපිට ඉතාමත්ම වැදගත් දෙයක් වෙන්නේ ඔබ දන්නේ නැහැ ඔබ නොහිතන්න ඇති මේ ගොම නිෂ්පාදනයේ තුලින් තව අතුරු භෝගයක් විදියට එහෙම නැත්නම් අතුරු ඵලයක් විදියට මේ කිරි එළදෙන එහෙම නැත්නම් අපි හැමදාම අඬා වැටෙන හොඳ කිරි ප්‍රමාණයක් අපට ලැබෙනවා. නමුත් කිරි නෙමෙයි වැදගත්. වැදගත්ම මේ එළදෙන අපිට මේ කොම්පෝස්ට් ව්‍යාපෘතියේ කොම්පෝස්ට් ගොඩක් හදාගන්න මාස 3ක් දින 90ක් කාලයක් ගත කරන්න ඕන. වැඩි ශ්‍රමයක් දාලා. නමුත් එළදෙනකට පුළුවන් තනකොළ ප්‍රයෝජනයට අරගෙන තනකොළ ආහාරයට අරගෙන පැය භාගයකදී එක කොම්පෝස්ට් බවට පරිවර්තනය කරලා අපි ළඟින් හලන්ද එළදෙනට පුළුවන්. කිරි හරකෙක් දෙන්නෙක් එළුවන් කුකුලන් ඇති කරන තැනක කාබනික පොහොර අරුමයක් නොවේ. එහි වටිනාකම ඒ අය දන්නවා. වයඹ කොම්පෝස්ට් කියන මේ ව්‍යාපාරය අපි රට තුළ දැවැන්ත ව්‍යාපාරයක් බවට පත් කර ගන්නට අපිට හැකියාව ශක්තිය ධෛර්යය ලැබුණේ ඇත්තට කිව්වොත් මේ අවට තියෙන අපේම සම්පත් අපි යොදා ගැනීම අපේම සම්පත් කියපුවාම විශේෂයෙන්ම ගත්තාම සත්ත්ව පාලනය තුළ දැන් අපි මෙම අක්කර 80ක පමණ භූමි භාගය තුළ අපි අපටම අවශ්‍ය කරන අපිට අමුද්‍රව්‍ය අප විසින්ම අපේ ආයතනය තුළම අපි පරිශ්‍රය තුළම අපි නිර්මාණය කර සකස් කර ගන්නවා සත්ත්ව පාලනය තුළ අපේ ගොම වගේ දේවල් එතකොට ගියාම එළු පොහොර වගේ දේවල් සහ විවිධ පොහොර වර්ග කුකුළු පොහොර වගේ දේවල් විශාල වශයෙන් අපි මේ පරිශ්‍රය තුළ අපි හදාගෙන තියෙනවා ඉතින් අපේ ගම් ප්‍රදේශය තුළ තියෙන පුංචි ගොවි පවුල් තියෙනවා අපි දකිනවා කුඹුරු යායවල් තියෙනවා මේ කුඹුරු යායවල් අශ්‍රීක කරන්න අස්සද්දන්නට තමන්ගේ ගෙදරක කුකුල් ව්‍යාපාරයක් කරනවා නම් එහෙම නැත්නම් කාර්ය ගව සම්පතක් තියෙනවා නම් ගව ව්‍යාපාරයක් කරනවා නම් කිරි ගව ව්‍යාපාරයක් කරනවා එහෙම නැත්නම් අපි කියමු තව තව සත්ව මොන වර්ගයේ හෝ සතුන් බැටළුවෝ එළුවෝ වගේ පුංචි පුංචි කරනවා නම් මේ තමන්ටම හැකියාව තියෙනවා ඒ සත්වයින්ගේ අපද්‍රව්‍ය
පාවිච්චි කරලා තනකොළ සම්පත තියෙනවා ඒකත් ඒකට ගත්තාම අනිකුත් සම්පත් සියල්ල තියෙනවා ගව මුත්‍රා වගේ දේවල් මේකට පාවිච්චි කරන්න පුළුවන් ඒතර ගිනි සීරියා කියන වගාවන් මං හිතන්නේ මේ හතර පැත්තෙන් ගත්තාම හැම කෙනෙක් ගවම තියෙන වල් සූර්යකාන්ත කියන එක ගම්මාන සමහර අලංකරණයට සමහර ගෙවල් වල හිටවනවා මේක මෙන්න මේ වගේ දේවල් කොටස් කොටස් වශයෙන් පාවිච්චි කරලා තමන්ගේ ගෙදරට තමන්ගේ ගමට තමන්ගේ ප්‍රදේශයට අවශ්‍ය කරන කොම්පෝස් සකසා ගැනීම හැකියාව අපි හැමෝටම තියෙනවා මේක කරන්න පුළුවන් ඉතින් මේ සම්පත් උපයෝගී කරගෙන ප්‍රධාන භෝගයක් ලෙස පොල් වගාව සරුවට පවත්වාගෙන යන සත්තු පාලන අපද්‍රව්‍ය කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට යොදාගෙන නාත්තන්ඩිය දුන් කන්නාව වයඹ කොම්පෝස්ට් අද සාර්ථක ඵලදායී කොම්පෝස්ට් නිෂ්පාදනයක නියැලෙනවා කොම්පෝස්ට් නිෂ්පාදනය ගැනම කතා කරනකොට ඒක වර්ග 3කට කරන්න පුළුවන්. එකක් තමයි කුඩා පරිමාණයේ අපේ කුඩා ගෙවත්තට අපේ කුඩා ගෙවත්ත හොඳටම ඇති අපේ ආහාර පරිභෝජනය සඳහා ඒ වගාව සඳහා මේ කුඩා ගෙවත්තට අවශ්‍ය කරන කොම්පෝස්ට් භාවිතය අනිවාර්යයෙන්ම කුඩා ගෙවත්තක කිසිම වියදමක් නැතිව ඒ ගෙදරායට පොඩි උනන්දුවකින් කරගන්න පුළුවන්. මේකට අපිට අවශ්‍ය වෙන්නේ හිතන්න ඕන අපි කල්පනා කරන්න ඕන. ඔබේ කොම්පෝස්ට් අහුරක් දාපු ගොට්ටුකොළ පොඩි පඳුරක් පෝච්චයක් ගැන හිතන්න මිරිස් පැලයක් ගැන හිතන්න වම්බටු පෝච්චයක් ගැන හිතන්න ඔබට පුදුම හිතේවි එයින් ලබන ඵලදායක පිළිබඳව ඉතින් ඒ නිසා ඒකම මම විශේෂයෙන් කියනවා දෙවෙනි කොටස තමයි මධ්‍යම පන්තියේ නිෂ්පාදනය ඒ කියන්නේ ඔබේ තියෙන ගෙවත්ත මහා පරිමාණ ගෙවත්ත කුඹුර එහෙම නැත්නම් ඒ ඉඩම සඳහා ඔබ විසින් සකස් කරගෙන ලද කොම්පෝස්ට් බෙඩ් මේවා මහා පරිමාණව ඉතාම ගුණාත්මක විය යුතු නැහැ ඒවා ගොම තට්ටුවක් කොළ පොහොර තට්ටුවක් ඊට අමතරව තනකොළ ඒ එළු පොහොර ඔබට ලබා ගත හැකි ප්‍රදේශයේ පහසු කෙසෙල් කඳන් ඒ වගේම වැව් වල පාසි විවිධ දේවල් එකතු කරලා සකස් කරගෙන මාස 3-4ක් මෙයා පරණ කරගත්තයින් පස්සේ මේකට එප්පාවල රොක් ෆොස්ෆේට් අපේ ලංකාවේම තියෙන දෙයක් මේක දාපු ගමන් පළබර නිෂ්පාදනයක් ඔබට ඔබේ ගෙවත්තේ පුරාම පොල් දෙල් කෙසෙල් හැම දෙයකින්ම ගන්න පුළුවන් ඔබේ මුළු ගෙවත්ත සශ්‍රීක වෙනවා ඒකම මම කතා කරනවා අද මේ රටේ විශාල දෙනෙක් තමුන්ගේ ගෙදර ගැන හිතන්නේ නැහැ තමුන්ට ඇහි කි නිෂ්පාදනයේ හිතන්නේ නැහැ මධ්‍යම පරිමාණ නිෂ්පාදනයේ තමුගේ අවශ්‍යතාවය හිතන්නේ නැහැ වුන් කල්පනා කරනවා පොහොර බෑග් එකක් අපට ලැබෙන්න ඕන කියලා මම දැන් කතා කරනවා මේ පොහොර බෑග් එකක් නිෂ්පාදනය කරන නිෂ්පාදකයෝ දැන් අපි වයඹ කොම්පෝස්ට් කියලා මුළු ලංකාව පුරාම පොහොර බෙදා හරින නිෂ්පාදනය කරන ආයතනයක් අපි කාටත් අද සිද්ධ වෙනවා එදාට වඩා අවංකව ගුණාත්මක දෙයක් කරන්න හිතට එකඟව හරි දේ කරන්න අපි හරි දේ නොකරන හැම වෙලාවකම මිනිස්සු ටික දවසකින් මේක අත්හර දානවා පොල් වගාව අතරතුර ඉඩකඩ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා ඉවතලන දිරාපත් වන සියලු ශාක සහ සත්ව කොටස් කාබනික පොහොරක් ලෙස සකසා ගත හැකි තෘණ භෝග අවශේෂවන කෙසෙල් කඳන් ග්ලිරිසීඩියා නත්ත සූර්ය ජපන් ජබර සත්ව මලමූත්‍ර තට්ටුවෙන් තට්ටු යොදාගෙන කොම්පෝස්ට් නිෂ්පාදනයේදී මේ අය ඉතා සාර්ථකයි පරිසර හිතකාමී ගොවිතැනකට වසවිසෙන් තොර ආහාර නිෂ්පාදනයකට යොමු වීමේ වටිනාකම අප තේරුම් ගත යුතුයි අප ජීවත් වන වටපිටාවේ වගා කරන භූමිය අවට පරිසරයේ දිරාපත් වන සියලු දෑ කාබනික පොහොර නිෂ්පාදනයට යොදාගත් විට අපේ පරිසරය නිරතුරුව පිරිසිදු වෙනවා රටට හොඳ ආදර්ශයක් දීමේ පරමාර්ථය ප්‍රදේ කරගෙන මේ ආයතන ප්‍රධානීන් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම එකතු වෙලා එක කැපවීමකින් යුතුව කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරගන්න ලබනවා මේම කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරගන්න ලබනදී මේ ආයතනයේ ඉස්සෙල්ලාම තම සුළුෙන් පටන් ගත්තේ නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධ වෙලා අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණය අරගෙන ඉතාමත් හොඳින් මේ කටයුතු සංවර්ධනය කරලා විශාල පරිමාණයේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන ආයතනයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් අපිට ගොඩක් සන්තෝසයි අපේ දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධ වෙන මේ වගේ පෞද්ගලික ආයතන එකතු වෙලා මේ වගේ රටට ජාතියට අවශ්‍ය කරන සේවයක් ලබා දීම පිළිබඳව. කාබනික පොහොර නිෂ්පාදනයේදී ගොඩ පෙරලීමේ ක්‍රියාදාමය යන්ත්‍රානුසාරයෙන් සිදු වෙනවා. ගොඩ ඉතා සාර්ථකව පෙරලීමකට ලක් වෙනවා. ඒ වගේම මෙම ක්‍රියාවලිය වේගවත්ව සිදු වෙනවා. කාර්යක්ෂමයි.
පොල් ඉඩමේ විශාල ප්‍රදේශයක් පුරාම කොම්පෝස්ට් ගොඩවල් නොදුරු දිනක පොල් අස්වැන්න වැඩි වීමටත් මෙය හේතුවක් වෙයි. මට එක දෙයක් කියන්න පුළුවනි. ඕනෑම කෙනෙක් යම් කිසි දෙයක් ආරම්භ කරන විට ඒ බොහෝ දෙනාගේ නොසලකිල්ලට ලක් වෙනවා. ඒ තවදුරටත් කරගෙන යන විට අනිවාර්යයෙන්ම උසුළු විසුළු කරනවා අපහාස කරනවා. ඒ තවදුරටත් කරගෙන යන විට බාධා කරනවා හිරිහැර කරනවා. ඒ තවදුරටත් කරගෙන යන විට සංවිධානාත්මකව ජනප්‍රිය කතිකාවල යෙදෙමින් අර මහා වැදගත් කාර්යභාරයට විරුද්ධ වෙනවා. එහෙත් නායකයා පිළිගත්ත කණ්ඩායම නිවැරදි දැක්මක් තියෙන මිනිස්සු මේ සියල්ල සාර්ථක කරලා ජයගත්තු දවසට වඳිනවා පුදනවා අගය කරනවා මල්මාල දානවා වැළඳ ගන්නවා අර විවේචනය කරපු මිනිස්සු. ඒ නිසා මේ සුන්දර දූපත ලෝකේ තියෙන දකුණු ආසියාවේ ඝර්ම කලාපීය දූපත කොළ පොහොර වැවෙන මේ දූපත මේ අපූර්ව වාතාශ්‍රයේ තියෙන දූපත ජලයේ තියෙන දූපත ඒ කිරියල දෙනුන් සත්ත්ව පාලනය අපූර්වට හදන්න පුළුවන් මේ දූපත අපි ලස්සන කරමු. හැබැයි එක දෙයයි කොම්පෝස්ට් නිෂ්පාදකකින් මම ඉල්ලනවා අපි ජනතාවක් විදිහට දිනුනු වුණා වගේම අපේ කොම්පෝස්ට් බෑග් එක දිනුනු කරමු. හරි දේ රටට උරුම කරමු. හරි ප්‍රතිඵලය ගමු. හරි දැක්මකට යමු. අපි සියලු දෙනාම ජාතියක් විදිහට අපේ දරුවන් එක්ක මේ සමාජයේ මේ ලෝකෙ ඉදිරියේදී ගොඩ ගමු කියලා මම තමුන්නාසලෙන් ඉල්ලස. මෙන්න බලන්න කාබනික පොහොර අලෙවියට සූදානම් වන අයරු. පවනි වියලා ගන්නා කොම්පෝස්ට් සල්ලඩ කර හලලා යන්ත්‍රානුසාරයෙන් බෑග් වලට අසුරා ගන්නවා. මෙලෙස සකස් කරන කාබනික පොහොරවල ගුණාත්මය පිළිබඳ සැකයෙන් බැලිය යුතු නැහැ. මෙම ආයතනය කෘෂිකර්ම ශාස්ත්‍රයේ විවිධ අංශ ආවරණය වන පරිදි නියෝජනය කරන ආයතනයක් ලෙස අප මුලින්ම ස්ටේට් මැනේජ්මන්ට් ඒ කියන්නේ පොල්වතු පාලනය කිරිගව පාලනය හා සත්ව පාලනය යන අංශයන්ගෙන් සැදුම්බලත් ආයතනයක් අපි මල් අපනයනය කිරීම වැනි අංශයන් වල කෘෂිකාර්මික වශයෙන් දායක වන ආයතනයක් ලෙස අපි සත්ව කර්මාන්තයේ යෙදී සිටින අතරතුර අපිට ගාවන් වලට යෙදීම සඳහා අපි කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට පෙළඹුණා. ඒ අතරතුරේදී අපිට මාකඳුර කෘෂි පරිශන ආයතනයේ පූර්ණ අවධානය ඒ වගේම මේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ කැපවීම අපේ සේවකයින්ට ලබා දුන් නිරන්තර පුහුණුව මේ මැදින් අපි මෙවන් සුවිශාල ව්‍යාපාරයක් දක්වා මේ ආයතනය ගෙනීමට වයඹ කොම්පෝස්ට් යන නාමය මුළු ලංකාව පුරා ව්‍යාප්ත කිරීමට අපට හැකියාව ලැබුණේ ඇත්තරම අපිට රාජ්‍ය අනුග්‍රහය කෘෂි පරිශන ආයතනයේ තිබුණ දැනුම අපහා එකසු වීම තුළ අපි සාර්ථක ව්‍යාපාරිකයන් විසින් මෙම තත්ත්වයට පෙළඹුණා. අපි වෙළඳපොළට ඉදිරිපත් කළ යුතුන්නේ ගුණාත්මයෙන් ඉහළ ප්‍රමිතියකින් යුක්ත මෙවන් නූ නිෂ්පාදනයයි. වයඹ කොම්පෝස්ට් පාරිභෝගික විශ්වාසය තබා කටයුතු කිරීම අපි කාටත් ආදර්ශයක්. මගේ ආර්ථිකය මගේ පවුලේ ආර්ථිකය දිනෙන් දිනම ඉහළ යන මට්ටමක පවතිනවා. හේතුව තමයි අපේ නිෂ්පාදනය අපිට දී ගන්න බැරි මට්ටමකට පවා ඇවිල්ලා තියෙනවා. ඒ තරම්ම ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. මොකද මම තමයි මේ ගොඩාක් දුරට නිෂ්පාදන ඕඩර් අරගෙන ඒවට අවශ්‍ය පැකට් නිෂ්පාදනය කරලා ඒ බෙදා හරීමේ කටයුතු වලට සහභාගී වෙන්නේ ගොඩාක් දුරට. ඉතින් ඒකෙදි මට හරීම සතුටක් දැනෙනවා. ඉතාම ඉහළ මට්ටමකට කඩිනමින් ඒ කියන්නේ බොහොම පොඩි පඩියක ඉඳන් ඉතාම ඉහළ මට්ටමකට අපි ඇවිල්ලා තියෙනවා මේ සංකල්පයත් එක්ක. විවිධ ප්‍රමාණයන්ගෙන් පොහොර බෑග්වල අසුරා ගන්නවා. ඒ වෙළඳපොළ අවශ්‍යතාවය සහ ඉල්ලුම අනුවයි. මෙතනදී අපි දැක්ක වැදගත්ම දේ තමයි මේ අය හරි තාක්ෂණේ භාවිතා කරලා තම නිෂ්පාදනවල ගුණාත්මය රැකීමයි. එහි ප්‍රතිඵලය රටේ කාබනික පොහොර අවශ්‍යතාවයේ සපුරා සෞභාග්‍යමත් හෙට දිනක් මතු පරපුරට දායාද කිරීමයි.